සුබ සන්ධ්‍යාවක්. බූම් බූම් ස්පෝර්ට්ස් වැඩසටහන ආරම්භ වන ටයිමේ සූදානම් වන්නේ. අද දිනේදී තපත් සමග තවත් සුවිශේෂ ක්‍රිකට් ක්‍රීඩිකාවක් හිටපු ක්‍රිකට් ක්‍රීඩිකාවක් සම්බන්ධ වෙනවා. අපගේ ආරාධිතයා කවුද? ඔබ නරඹන්න. ඇය වරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාවක්. ඉන්පසුව අන්තර්ජාතික තරඟාවලියේ සුවිශේෂ දස්කම් දක්වපු සුපිරි ක්‍රීඩිකාවක් සශිකලා සිරිවර්ධන. ආයිබෝවන්. ආයිබෝවන්. කොහොමද මේ දිනවල? හොඳින් ඉන්නවා. වැඩ කටයුතු නැවත ආරම්භ කරලා තියෙනවා. ඉතින් ඒ ටික කරගෙන ඉන්නවා. ඔබගේ පවුලේ විස්තර? මං අම්මයි තාත්තයි, තාත්ත දැන් ජීවිත කතර නෑ, අයියයි නංගි, විවාහකයි මං. ඉතින් ස්වාමිපුරුෂයා ඒ කට්ටිය තමයි. ඉන්නවා. පාසල් ගියේ? ජනාධිපති විද්‍යාලයේ කෝට්ටේ. ජනාධිපති විද්‍යාලයේ කෝට්ටේ. ලැබුණු ඇගයීම්? ගොඩක් තියෙනවා. ඉතින් පාසල් මට්ටමේ ඉඳන්ම ජාත්‍යන්තර මට්ටමට එනකන් ගොඩක් ඇගයීම් ලැබිලා තියෙනවා. ඉතින් ගොඩක් සතුටුයි ඒ ගැන. ඔව්. අපිත් ඉතාම ආදරයෙන් පිළිගන්නවා ඔබව අපගේ බූම් බූම් ස්පෝර්ට්ස් වැඩසටහනට අපත් සමග සම්බන්ධ වීම පිළිබඳව බෙහෙත්ම ස්තුතිය පළ කරනවා. බෙහෙත්ම ස්තුති. මුලින්ම ඔබ ක්‍රිකට් ක්‍රීඩිකාවක් වෙන්න හිතුවේ ඇයි? ඇත්තටම මුලින්ම කියන්නේ විනෝදයට තමයි පොඩි කාලේ ක්‍රිකට් ගැහුවේ, ක්‍රිකට් සෙල්ලම් කරේ. තාත්තයි අයියයි තමයි ගොඩක්ම විශ්වාස කරේ මම ක්‍රිකට් වලින් ඉදිරියට යයි කියලා. එයාලගේ තිරණයක් මත තමයි මම ඉදිරියට ක්‍රිකට් ක්‍රීඩා කරේ පොඩි වයසේදී පටන් ගත්තට. මොන වගේ වයස් කාලයේදීද ක්‍රිකට් සෙල්ලම් කරන්න පටන් ගන්නෙ? අතරම ගෙදර ළඟ ක්‍රිකට් ගහන්න පටන් ගත්තේ අවුරුදු 9 වගේ. හાર્ඩ් බෝල් ක්‍රිකට් කියන්නේ නිසියාකාර පුහුණුවකට යොමු වුණේ අවුරුදු 12දී. ප්‍රොෆෙෂනල් ක්‍රිකට්. ඔව්. හાર્ඩ් බෝල් ක්‍රිකට් ඉගෙන ගන්න මම යොමු වුණේ පාලිත ගුණසේකර සර් ගාවට මට වයස අවුරුදු 12දී. ඒ කාලේ දෙමව්පියන් මොකුත් කිව්වේ නැද්ද මේ අවුවේ වේලෙන්න ඕනේ, කාන්තාවකට සුදුසු නෑ, එහෙම මොකුත්? තාත්තා අයියයි නම් එහෙම කියලා නෑ. යාලා පුළුවන් තරම් උනන්දු කරා. එහෙම කියන්නේ අපහසුතාවයක් නිසා නෙමෙයි, අම්මා ගොඩක් කියන්නේ නිතරම කිව්වා ඉගෙන ගන්න එක වැදගත්, ගොඩක් සෙල්ලම් කරාට කමක් නෑ. අම්මා ගොඩක් ඉගෙන ගන්න එකට පුෂ් කරා. ඉතින් ඒක බැලන්ස් එකේ gedara ay mate ඒකට උදව් කරා. මුලින්ම ජර්සිය ලැබිච්ච දවස, එහෙම නැත්නම් කැප් එක ලැබිච්ච දවස මතකද? ඔව්. ඇත්තටම මම දැන් 2003 වසරේ තමයි ශ්‍රී ලංකාවට ක්‍රීඩා කරේ. දැන් ඉස්සර ඒ දැන් වගේ අපිට එහෙම ඒ කියන්නේ විශේෂ අවස්ථාවක් යටතේ ජර්සි එක කැප් එක එහෙම ලබා දීලා නැහැ. ඉතින් මට මගේ කිට් එක සහ කැප් එක ලැබුණා ගුවන් හේරත් මහත්මියගේ යටතේ අපේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංගමයේ තිබ්බේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සම්බන්ධ වෙලා තිබ්බේ නෑ ඒ කාලේ. ඉතින් කණ්ඩායමේ හැමෝම සුබ පැතුව පළවෙනි තරගයට, ඒක මතකයි. ඒ විදිහට තමයි ඉස්සර අපි මුලින්ම ලංකාවට ක්‍රීඩා කරද්දි තිබ්බේ. ඒකට කලින් ඔබ අන්ඩර් 19 සෙල්ලම් කරලා ඇති, ඒ වගේ පාසල් කාලයේ ක්‍රිකට් ක්‍රීඩා කරන්නට ඇති. අපිට නැෂනල් ක්‍රීඩිකාවක් වෙන්න පෙර ආතෝ ඔබගේ ක්‍රිකට් එක ගැන පොඩ්ඩක් කතා කරොත්. ඔව්. ඇත්තටම මම ක්‍රීඩා කරන කාලේ පාසල් ක්‍රිකට් එහෙම කාන්තාවන්ට ගැලමන්ට හරිම අඩුයි. සමහර ඉස්කෝල කීපයක තිබ්බා, මුළු රටේම ගත්තොත් පාසල් කීපයක තිබ්බා. නමුත් මට මගේ පාසලේ තිබ්බේ නැහැ. ඉතින් මම අර පාලිං ස්පෝර්ට්ස් ක්ලබ් කියලා පාලිතස පටන් ගත්ත අලුත් ඇකඩමියකට තමයි මම මුලින්ම ගියේ. ඉතින් මම එතන අවුරුදු 8ක් එක දිගට සර්ත් එක්ක පුහුණු වීම කරලා අපිටත් කණ්ඩායමක් හදාගන්න වසර 4ක් වගේ ගියා ළමයා දෙන්න එකතු කරගෙන. ඉතින් අපි මුලින්ම දේශීය තරඟාවලියකට ක්‍රීඩා කරේ පාලිං ස්පෝර්ට්ස් ක්ලබ් යටතේ. මට මතක විදිහට 2000 වර්ෂයේ 2000-2001 තමයි අපි මුලින්ම ක්‍රීඩා කරේ. ඒ අවුරුදු ගණනාවක් ගියා කණ්ඩායමක් ඉස්සර හරි අමාරුයි ගෑල් ළමයි හොයලා හදාගන්න. ඉතින් එතකන් මම ක්‍රීඩා කරේ පිරිමි ළමයි අවුරුදු 13න් 15 15න් 15 පිරි ළමයි එක්ක තමයි ගොඩක් තරඟ ක්‍රීඩා කරේ. පාසල් එක්ක පුහුණු තරඟ යොදවාගෙන පාලිතස ගොඩක් ඒ අවස්ථාව ලබා දුන්න පොඩි කාලෙදි. ඒ කාලේ පවුලේ ආර්ථික තත්ත්වය කොහොමද? ඇත්තටම අපි මධ්‍යම
ප්‍රාන්තික පවුලක් තාත්තා ව්‍යාපාර තමයි කරේ අම්ම ගෘහණියක් ඉතින් ගොඩක් තාත්තට එක කාලෙකදී අසනීප වුණා ඉතින් ඒකෙන් පස්සේ අයියා තමයි ගොඩක් ගෙදර කටයුතු බලාගත්ති ඉතින් ලොකු තත්වයක් තිබ්බේ නැහැ බොහොම අමාරුවෙන් තමයි අපිට මට මාමා කෙනෙක් හිටියා ශාන්ත කියලා ඒ මාමත් ගොඩක් උදව් කරා මේ වැඩවලට පොඩ්ඩක් මිල අධික ක්‍රීඩාවක් නිසා ලේසි වුණේ නැහැ හැබැයි ඒ මං කියපු අයගේ උදව් ඇතිව තමයි කටයුතු කරගන්න පුළුවන් වුණේ හ්ම් ඒ කාලේ ප්‍රැක්ටිස් එහෙම යන්නේ වාහනයක් තිබෙන්නේ නැතුව ඇති බස් එකේද කාලයක් බස් එකේ ගියා පොඩ්ඩක් බස් එකේ යද්දී විහිළු කරනවා සමහර කට්ටිය බෑග් එහෙම උස්සගෙන යනකොට සමහර පිරි ළමයි විහිළු කරලා තිනවා අමුතු විදිහට බලලා තිනවා සමහර බස් කට්ටිය බෑග් එක අර ලොකු බෑග් එකත් එක්ක සමහරලාට නග ගන්නෙ නැහැ ඉතින් තාත්තට බයික් එකක් තිබ්බා ඊට පස්සේ තාත්තා කරපු වැඩේ දැන් මාව කම්ෆර්ටබල් කරන්න තමයි පුළුවන් විදිහට හැම වෙලෙම බැලුවේ තාත්තා බයික් එකට එයාගේ බයික් එකට කොටස් වගේක් හයි කරා මට හේත් වෙලා යන්නයි කැම තියන් යන්නයි බෑග් එක තියන් යන්නයි ඒ විදිහට හදාගෙන තාත්තා මාව ඊට පස්සේ දිගටම පුහුණුවෙන් වලට ගෙනිච්චා මම මේකට ඍජු පිළිතුරක් බලාපොරොත්තු වෙනවා ජීවිතේ කවදා හරි හිතලා නැද්ද අපරාධි මම ගැහණු ළමයෙක් උනේ පිරිමි කෙනෙක් වෙන්න තිබ්බනේ කියලා ඇත්තටම මට එහෙම හිතිලා නැහැ කවදා. මට ඒ කියන්නේ මම ක්‍රීඩිකාවක් වීම ක්‍රිකට් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩා කිරීම අපිට අඩු පහසුකම් තිබ්බත් මේ දක්ෂතාවයත් එක්ක මම පිරළමෙක් වුණා නම් මට මේ දේවල් ගොඩක් ලැබෙයි එහෙම කියලා මම ඇත්තටම හිතලා නැහැ. මම ගොඩක් සතුටුයි ගෑල් ළමෙක් කියලා ක්‍රිකට් ක්‍රීඩාවෙන් මේ විදිහට අපේ රටේ ඉදිරියට ඇවිල්ලා ජාත්‍යන්තරයට ක්‍රිකට් වලින් අපේ රටට යමක් ගෑල් ළමෙක් ඉදිරියට මට කරන්න ලැබිච්ච එක ගැන මම ගොඩක් ආඩම්බර වෙනවා. ඔව්. ඇය ඉතාම ආඩම්බරයෙන් තමයි ඉන්නේ. ගැහැණු ළමයෙක් වුණාට කමක් නැහැ අපිට කරන්න පුළුවන් දේ රට වෙනුවෙන් කරන්න පුළුවන් කියලා. හරි අපිට කියන්න අමරණීය ඉනිමක් ගැන ඔබගේ. මට ගොඩක් මම කියන්නේ පිටිකරණයට වඩා මම ගොඩක් පන්දු යැවීම තමයි මම ආසම දේ. ඒකසම මම ලොකු සේවයක් කරලා තිනවා පන්දු යැවීම. හැබැයි පිටිකාරණියක් වශයෙන් මම ගොඩක් ලෝක කුසලානය 2013 ඉන්දියාවත් එක්ක ලබාගත් මගේ ලකුණු 59 සහ අපි පළවෙනි වතාවටේ තරඟේ ජයග්‍රහණය කරේ ඒ තරඟේ ගොඩක් ක්‍රීඩිකාව අපේ කණ්ඩායම ගොඩක් අපේ විශේෂයෙන් දීපිකා රසංගික යශෝද මෙන්ඩිස් ඒ වගේ හොඳ ඉනිං රසක් ඒ අමතර වේශාණි ලොකු සූරිය ඉතින් 54ක් අපි ඒ තරඟේදී ගත්තා ඒක 50කට මම වග කියන්න මට පුළුවන් වුණා ඉතින් ඒ ලකුණු 59 මට හරි වැදගත් ජීවිතේ ප්‍රථම ජාත්‍යන්තර තරඟය මතකනේ මොන වගේ හැඟීමක්ද තිබ්බේ ඇත්තටම මම ක්‍රීඩා කරපු තරඟයේ ඉස්සර ඇත්තටම කණ්ඩායමේ ඉඩක් හරි අමාරුයි. ඉතාමත් විශාල ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාව පිරිසක් හිටියේ කණ්ඩායමේ දක්ෂම. හරි මමයි සඳමාලි දොළවත්තයි තමයි අපි තමයි නවක ක්‍රීඩිකාව විදිහට කණ්ඩායමේ හිටියේ. ඉතින් අපි දෙන්නට ඉඩක් ලැබෙයිද කියලා විශ්වාසයක් තිබ්බෙත් නැහැ. නමුත් අපිට අවස්ථාව ලැබුණා මටත් අවස්ථාව ලැබුණා. ඉතින් මම ගොඩක් කියන්නේ මට ලොකු ප්‍රෙෂර් එකක් තිබ්බේ නැහැ. මට ඇත්තටම මම හිතුවේ අක්කල මට දෙන උපදේශ පුහුණු කරු මට දෙන උපදේශ මට පුළුවන් විදියට කරනවායි කියන එක මොකද ඒ ජේෂ්ඨ ක්‍රීඩිකාවත් මට ඒ අවස්ථාව ලබා දීලා තිබ්බා එහෙම ප්‍රෙෂර් එකක් තිබ්බේ නැහැ. ඉතින් මම ටිකක් සැහැල්ලුවෙන් තමයි තරඟේ ක්‍රීඩා කරේ. ඉතින් පළවෙනි තරඟේම මට තිබ්බේ ලොකු සේවයක්. ඒ කියන්නේ අපේ කඩුළු ඉක්මනට දැවි ගිහිල්ලා තිබ්බා. මොන කණ්ඩායමට අපි බටරින්දේ කොදෙව් කණ්ඩායමට නෑ. බටරින්දේ කොදෙව් දූපත්වලදී ඉතින් මම නම්බර 8 ස්ථානයේ තමයි මට මතක ඉදිරියේ මම ක්‍රීඩා කරේ මුලින්ම. ඉතින් මම පිටිකරණයට යද්දී ජේසු ක්‍රීඩිකා කිට හිරෝෂි අබේසිංහ ඉතින් එයාත් එක්ක මට ඉනිම ගොඩනගන්න තමයි පළවෙනි තරගයේදීම ලැබුණේ. ඉතින් මම ලකුණු 29ක් ලබාගෙන අපි ජයග්‍රහණත් කරා අපි හොඳ සම්බන්ධතාවයක් කරලා ඊට පස්සේ අපි හොඳට පන්දු යවලා අපි ඒ තරඟේ ජයග්‍රහණය කරා මම කඩලු දෙකකුත් ලබා ගත්තා. ඉතින් මම ගොඩක් සතුටු වුණා තරඟේ ඉවරුණාම මම පළවෙනි තරඟේම ජයග්‍රහණයට ලොකු දායකත්වයක් දුන්නා කියලා. එදා ඩ්‍රෙසිං රූම් එකෙන් ඔබට ලැබිච්ච ප්‍රතිචාර ඇත්තටම තාමත් මතකයි. ඒ කියන්නේ පළවෙනි කඩුල්ල ගනිද්දිම හැමෝම මංගාට දුවන් ඇවිල්ලා ඉස්සර ඇත්තටම අපි ගාව වීඩියෝස් ෆොටෝස් ඒවා නැහැ හරි මාඩුයි. ඉතින් නමුත් මතකයේ තියෙනවා ඒ කට්ටිය කොච්චර සතුටු වුණාද කොච්චර සුබ පැතුවද කියලා ඒ තරඟයේදී. ඔව්. සසිකලාගේ ඉතිහාසය ඉතාම සුන්දරයි. අපි දිගින් දිගටම කතා කරමු මේ විරාමයෙන් පසු. විරාමයෙන් පසු ඔබ නැවතත් සම්බන්ධ වන්නේ බූම් බූම් ස්පෝර්ට්ස් වැඩසටහනත් සමගයි. අද දිනේදී හිටපු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායක සශිකලා සිරිවර්ධනත් සමගයි සාකච්ඡාවේ නිරත වන්නේ. සශිකලා, බොහෝ ජාත්‍යන්තර තරඟ ගණනාවක්ම ක්‍රීඩා කරලා තිබෙනවා ඔබ. ඔබට කැමැතිම විරුද්ධ කණ්ඩායම කුමක්?
ලොකුම අභියෝගයක් තියෙන කණ්ඩායම ඔස්ට්‍රේලියාව. ඔස්ට්‍රේලියාව. ඔව්. හැබැයි මම ගොඩක් දක්ෂතා දක්වලා තියෙන කණ්ඩායම් විදිහට මම බටර් ඉන්දිය කොදෙව් සහ ඉන්දියාව සමග මම ගොඩක් දක්ෂතා දක්වලා තිනවා ඒ රටවල් දෙකත් එක්ක. ඔබ කැමැතිම විරුද්ධවාදියා කාත් එකද සෙල්ලම් කරන්න හරීම කැමැති? මම කැමැති ඉන්දියාවත් එක්ක ක්‍රීඩා කරන්න. ඉන්දියාවත් එක්ක සෙල්ලම් කරන්න. ඔබ මොන රටේ ක්‍රිකට් සෙල්ලම් කරන්න ගොඩක් කැමතිද? ඒ කියන්නේ මම අහන්නේ දැන් ඔස්ට්‍රේලියාවේ ක්‍රීඩා කරන්න කැමතිද? ඉන්දියාවේ කැමතිද? මං ගොඩක් ආසයි. ඒ කියන්නේ ලොකු අභියෝගයක් ඔස්ට්‍රේලියාව ක්‍රීඩා කරන එක. ඉතින් මං හරි කැමති ඒ රටේදි ක්‍රීඩා කරන්න. ඔව්. අපි දන්නවා චමරි අතපත්තු වර්ල්ඩ් කප් එකේ 178ක් ලබා ගන්නවා ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව. දැන් ඒ තරඟය පිළිබඳව අපත් සමග පොඩ්ඩක් කතා කරනවා නම් ඔව් ඇත්තටම මං හිතන්නේ චමරිගේ ජීවිතය සහ අපේ කණ්ඩායමට තිබ්බ රෙපියුටේෂන් එක ගොඩක් වෙනස් වෙච්ච තරගයක්. ඔබ නායිකාවද? නැහැ මම සාමාන්‍යයි. මොකද මම එතකොට ඉනෝකරණ විර තමයි නායිකාව හිටියේ. මම ඉන්ජරි එක නිසා අවුරුද්දක් ක්‍රීඩා නොකර ඇතුළත් වෙච්ච ලෝකසලානේ තමයි තරඟාවලිය එංගලන්තේ පැවතුණු. ඉතින් චමරි ඒ දක්වපු දක්ෂතාවත් එක්ක ඇත්තටම එදා ඉඳන් ගොඩක් කාලවලට ඔස්ට්‍රේලියානු කණ්ඩායම අපිත් එක්ක ක්‍රීඩා කරද්දි ලොකු චකිතකින් තමයි ක්‍රීඩා කරේ. මොකද අපි මීට කලින් එයාලත් එක්ක ගොඩක් ක්‍රීඩා කරලා තිබ්බේ නැහැ. නමුත් එයාලා අපිවත් ප්‍රබල කණ්ඩායමක් විදිහට බලන ගණන් ගන්න නැද්ද අපිව? ඇත්තටම අපිට දැන් මම වසර 17ක් ක්‍රීඩා කරලත් අපිට බයිලටරල් සීරීස් එකක් හම්බුනේ ගිය 2019 වසරේ. අපි ඒගොල්ලන්ගේ රටට ගිහලා ඒගොල්ලොත් එක්ක මැචස් 6ක් සෙල්ලම් කරන්න ලැබුණේ මට අවුරුදු 16කට පස්සේ. ඉතින් එහෙම තත්ත්වයක් තිබ්බේ. අපි නිතරම ක්‍රීඩා කරේ වෙස්ට් ඉන්ඩීස්, ඉන්දියා, පකිස්තාන්, බංග්ලාදේශ්, සවුත් අප්‍රිකා වගේ රටවල් එක්ක. එංගලන්තය, නවසීලන්තය, ඔස්ට්‍රේලියාවත් එක්ක හරිම අඩුයි අපිට ලැබිලා තියෙන අවස්ථා. ඉතින් ICC ටූර්නමන්ට්ස් වල විතරයි යාලා හම්බ වෙන්නේ අපිට ඉස්සර. ඉතින් ඒ වෙලාවේදී චමරිගේ ඉනිම නිසා ඇත්තටම ගොඩක් ලොකු පණිවිඩයක් අපි ලෝකෙටම දුන්න. අපි එංගලන්තය වගේ රටක ක්‍රීඩා කරද්දී ඔස්ට්‍රේලියා වගේ රටක් එක්ක ක්‍රීඩා කරපු විදිය සහ ඇගේ ඉනිම ඉතාමත් විශිෂ්ටයි. ඉතින් මමත් ඇයත් සමග මැදදී මුණ ගැසුණා. එක පොඩි කාල සීමාවක මම අපි දෙන්න අතර සම්බන්ධතාවය තිබ්බා ඒ තරඟයේදී. ඉතින් මමත් ඒ වෙලේ යාත් ලොකු අදිෂ්ඨානයක හිටිය චමරි අතපත්තු. මං යත් කතා කරද්දි මට ඒක තේරුණා යා ලොකු දෙයකට මේ යන්නේ කියන එක. ඉතින් මම පුළුවන් විදිහට යාට සහයෝගය දුන්නා ඒ වෙලාවේ. ඉතින් මං දැවි ගියාට පස්සෙත් ඊට පොනිත් ක්‍රීඩිකාවන්ගේ සහයෝගයත් එක්ක එයා විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරේ. ඉතින් ඒක අපි හැමදාම අගය කරනවා අනිවාර්යෙන් ජීවිතේ. ඉතාම සුළු ශ්‍රී ලාංකික ප්‍රේක්ෂක පිරිසකුත් හිටියා ක්‍රීඩාංගණය. ඔව් ඒ කියන්නේ කට්ටිය පොඩ්ඩක් උනාට ඇත්තටම ලොකු සපෝට් එකක් තිබ්බා. ඒ වගේම විශේෂයෙන් කියන්නේ ඇවිල්ලා හිටපු ඔස්ට්‍රේලියාවට සහයෝගය දක්වපු අයත් ඉතා අපි ක්‍රීඩා කරපු විදිහට සහ චමරිගේ ඉනිමට ඒගොල්ලොත් ලොකු ඇගයීමක් දුන්නා ඒ තරඟයේදී. අපිට දැන් සිහිපත් කරන්න අවසාන තරඟය අවසන් ලෝක කුසලානේ බංග්ලාදේශ් කණ්ඩායමට එරෙහිව මම හිතන්නේ තරඟයේ වීරයා සම්මානයක් දිනා ගන්නවා. මොන වගේ හැඟීමක්ද තිබ්බේ? ඇත්තටම මේ තරඟාවලියට යද්දිත් සමු ගන්නවා කියලා ප්‍රකාශ කරලා ගියේ. ඉතින් ලොකු දුකක් තිබ්බා. හැබැයි දුක ඔක්කොම ලංකාවේදී තියලා ගියා. මොකද මට එහෙදි ඉමෝෂනල් වෙන්න බෑ කිසිම තරඟයකදී. ඉතින් අවසාන තරඟයට එද්දී ඒක දැනෙන්න ගත්තා වැඩි. තරංගයට කලින් දවසේ රෑ ඒක ගැන හිතුවා සහ ඒක එතනින් අමතක කරා. මං හිතුවා මොකද අපිට ජයග්‍රහණයක් තිබ්බේ නෑ ඒ තරඟාවලි. ඉතින් මම හිතුවා මේ තරඟයේ ජයග්‍රහණයකින් ඉවර කරන එක තමයි මගේ ලොකුම යුතුකම. මම අයින් වෙනවටත් වඩා ඒක ලංකාවේ අවශ්‍යතාවයක්. මම අයින් වෙන එක ගැන හිතනවට වඩා. ඉතින් මම ඒම හිතලා මම මේකෙන් පස්සේ මං ක්‍රීඩා කරන්නේ නෑ කියන එක අමතක කරලා තමයි මම තරඟයට ඇතුල් වුණේ. ඉතින් මගේ තියෙන උපරිමේ මම කරා අර දේවල් අමතක කරලා. හැබැයි අන්තිම මොහොතේදී මම ලොකු දරා ගැනීමකින් හිටියා. නමුත් කණ්ඩායමේ ක්‍රීඩිකාවන් අඬුවට පස්සේ ඇත්තටම මට ගොඩක් දුක හිතුණා ඒ වෙලාවේ. මම ගොඩක් ඒක හිර කරගෙන හිටියා. ඉතින් මට සතුටුයි ඒ ඉමෝෂනල් දේවල් පැත්තක තියලා මට ඒ තරඟය හොඳට කරලා ලංකාවට ජයග්‍රහණයක් ලබා දෙන්න පුළුවන් වෙච්ච එක ගැන සතුටුයි. ඉතිහාසයේ බොහෝ ජනප්‍රිය ක්‍රීඩකයන් පවා නික්ම යනකොට ඉතාම අසීරුතාවයකින් තමයි නික්ම යන්නේ. හැබැයි ඔබ තරංගයේ වීරයා සම්මානයක් දිනා ගන්නවා. ඔව් ඒක ගොඩක් විශේෂයි. මම ඒකයි කිව්වේ. අර මම හිතුවා ඒක මම එතනට ගෙනාවොත් මට ක්‍රීඩා කරගන්න අපහසු වෙයි. ඒක කණ්ඩායමට පාඩුවක් කියන එක. ඒ හන්ද තමයි මම කලින් දවසේ ගොඩක් ඒ ගැන හිතලා ඒක එතනින් නවත්තුවා. දැන් ශශිකලා රිටයර් වෙලා ඉවරයි. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට මොන වගේ බලපෑමක් එල්ල වෙයිද? ඔව් ඇත්තටම මම මීට වසර දෙකකට කලිනුත් හිටපු පුහුණුකරුගෙන් සහ නායිකාවගෙන් ඇහුවා මම සමු ගන්න. නමුත් අපේ ස්කූල් ක්‍රිකට් පටන් ගත්තට පස්සේ ගොඩක් ක්‍රීඩිකාවෝ එන්න පටන් ගත්තා ඩිවලොප්මන්ට් ටීම් එකට.
ඉතින් ඒ වෙලාවේදී නායිකාව සහ කුහිටපු පුහුණුකරු කිව්වේ අලුත් ක්‍රීඩිකාව ඇවිල්ලා තියෙනවා. එයාලත් එක්ක තව ටික කාලයක් ක්‍රීඩා කරන්න කියලා දැනුම බෙදා ගන්න සහ ඒ තරඟයකදී අපි එළියෙන් දැන් කියනවට වඩා තරඟයකදී අපිට යමක් කියලා දෙන්න පුළුවන් අවස්ථා වැඩි නිසා. ඊට පස්සේ මම ඒ තීරණය වෙනස් කළා තව වසර දෙකක් ක්‍රීඩා කරා. ඉතින් මම සමුගානිදිත් මම දැක්කේ ගොඩක් දක්ෂ ළමයි ඇවිල්ලා ඉන්නවා. ඉතින් මට ලොකු විශ්වාසයක් තියෙනවා චමරිගේ අත්දැකීමයි සහ තව අත්දැකීම් තියෙන ක්‍රීඩිකාව දෙතුන් දෙනෙක් කණ්ඩායමේ ඉන්නවා. ඒ අතරතුර මේ නවක ක්‍රීඩිකාවන්ට ගොඩක් දෙයක් කරන්න පුළුවන් සහ මට ලොකු විශ්වාසයක් තියෙනවා ඉදිරි වසර 10දී ඇත්තටම අපේ කණ්ඩායම ගොඩක් හොඳ තැනකට එයි කියලා. සශිකලා සිරිවර්ධනට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට හොඳ අනාගතයක් තියෙන බව. අපි ඒ පිළිබඳව කතා කරමු මේ විරාමයෙන් පසුව. විරාමයෙන් පසු ඔබ නැවතත් සම්බන්ධ වන්නේ බූම් බූම් ස්පෝර්ට්ස් වැඩසටහනත් සමගයි. අද දිනේදී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සශිකලා සිරිවර්ධන අපත් සමග සම්බන්ධ වෙනවා. පරිපාලන පැත්තෙන් ආරාධනාවක් ලැබුණොත් බාර ගන්නවද? ඔව්, කියන්නේ මට සතුටුයි. ඒ කියන්නේ ලබාගත් අත්දැකීම් එක්ක කණ්ඩායමේ හිටපු ක්‍රීඩිකාවක් විදියට ඒ වගේ අවස්ථාවක් තියෙනවා නම් මගින් සේවයක් වෙයි කියලා විශ්වාසයක් තියෙනවා නම් ඒක ලබා දෙන්න මම ගොඩක් සතුටෙන් ඉන්නවා. ඔව්. ඔබට බෑකප් ප්ලෑන් එකක් තියෙනවද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට මෙන්න මේ වගේ දෙයක් කරොත් අනිවාර්යෙන් අපි ජාත්‍යන්තරයේ තවත් ජයග්‍රහණ ලබා ගන්න පුළුවන් කියලා? ඔව්, ඇත්තටම දැන් ක්‍රීඩිකාව බිහි කරන ඒ සහ ක්‍රීඩිකාව සොයා යන දේවල් සිද්ධ වෙනවා. ඒ කියන්නේ සතුටු ඉස්සරට සාපේක්ෂව. හැබැයි මං හිතන්නේ අපිට හැම අතින්ම තරඟ වැඩි විය යුතුයි. අපි ඉන්දියාව වගේ රටක් එක්ක සංසන්දනය කරලා අපේ කණ්ඩායම උඩට ගන්න බැලුවොත් ඒගොල්ලන්ගේ ලොකුම දේ තමයි ඒගොල්ලෝ ක්‍රීඩා කරන තරඟ ප්‍රමාණය වසරකදී. ඒක ජාත්‍යන්තර හෝ වේවා දේශීය හෝ වේවා කුමන ආකාරයෙන් හෝ එක එක මට්ටම් වල එයාලා ගොඩාක් තරඟ ක්‍රීඩා කරනවා. ඉතින් ඒ අඩුපාඩු අපිට ඉස්සරින් ඉඳන් තිබ්බා. ඉතින් මම මගේ අදහස තමයි ඒක ගොඩක් වැදගත් සහ වෙනස් විය යුතු දෙයක් කියන එක. ඔබ විශ්වාස කරනවද ක්ලබ් ක්‍රිකට් වලින් ක්‍රිකට් එක ගොඩ ගන්න පුළුවන් කියලා? එහෙම නැත්නම් පාසල් ක්‍රිකට් තව ඩෙවලොප් වෙන්න ඕනේද? පාසල් ක්‍රිකට් එන්න ඕනේ. තව කණ්ඩායම් බිහි වෙන නිසා තරඟාවලි ප්‍රමාණය වැඩි වෙනවා. දැන් අපි දැනට 19න් 15 තමයි ක්‍රීඩා කරන්නේ. ඒක මං හිතන්නේ 13න් 15, 15න් 15, 17න් 15 මට්ටම් පවා එන්න අවශ්‍යයි. ඒ වගේම ක්ලබ් සහ ප්‍රොවින්ෂල් සහ දිස්ත්‍රික් කියන ඒ තරඟාවලිත් තව වැඩි වෙන්න ඕනේ කියන එක තමයි මගේ අදහස. මේ දිනවල අපගේ පිරිමි කණ්ඩායම ඉතාම කතාබහට ලක් වෙනවා. වැටිපුරම සමාජ මාධ්‍යයේ කතා වෙන ක්‍රීඩකයා තමයි කුසල් මෙන්ඩිස්. දැන් ඔබ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අවුරුදු 17ක් නියෝජනය කරපු ක්‍රීඩිකාවක්. මේ වගේ ප්‍රෙෂර් එකක් ආවොත් කොහොමද දරාගන්නේ? ඔව්, ඇත්තටම මේ එහෙම වෙලක් තියෙනවා. ගොඩක් ඉස්සර සමාජ මාධ්‍ය හරි අඩුයි භාවිතය, මිනිසුන්ගේ භාවිතය සහ ක්‍රීඩිකාවන්ගේ භාවිතය අඩුයි. නමුත් දැන් ඒක සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඉස්සර අපිට පුවත්පත් සහ මිනිස්සු මුණ ගැහුණම එහෙම තමයි අපිට ඉස්සර හොඳ විවේචන සහ නරක විවේචන කියන දෙකම ලැබිලා තියෙන්නේ. ඉතින් එතනදී ගොඩක් මටත් කාලයක් ගියා ඒක තේරුම් ගන්න. අපි දුක් වෙලා තියෙනවා, තරහ ගිහිල්ලා තියෙනවා. හැබැයි රියැක්ට් කරන්නේ නැහැ. ගොඩක් රියැක්ට් කරන එක ගොඩක් පාලනය කරන්න උත්සාහ කරලා තියෙනවා ක්‍රීඩිකාවක් විදියට. මම ගොඩක් විශ්වාස කරන්නේ එක තැනකදී මම විශ්වාස කරන්න පටන් ගත්තා මිනිසුන්ට තියෙන වේදනාව අපි දක්ෂතා නොදක්වන සහ රට පරාජය වීම කියන වේදනාව මත කරන දෙයක් කියන එක තේරුම් ගන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම මම හිතාගත්තේ අපි පර්ෆෝමන්ස් එකනේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ක්‍රීඩකාවක් ක්‍රීඩකෙක් විදියට පර්ෆෝමන්ස් එක දෙන්න පුළුවන් විදියට උපරිම කැපවීමක් කරාට පස්සේ මොකද ෆේලියර්ස් එනවා ක්‍රීඩකයන්ට ක්‍රීඩිකාවන්ට. හැබැයි මම මගේ ප්‍රෙපරේෂන් එක මම 100% වඩා කරලා නම් මගේ උපරිමේ මම පුහුණු වීම කරලා නම් මම යන්නේ. ඒ ෆේලියර් එකක් වුණොත් ඒක කරන්න දෙයක් නැහැ. හැබැයි මම හිතුවා නම් මම මේකට අඩුවෙන් ලෑස්ති වුණේ මම මගේ උපරිම නෙමෙයි කරේ කියලා අන්න එතනදී ක්‍රීඩකයෙක්ට ක්‍රීඩිකාවකට ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒක Tamanට හරි අමාරුයි. ඉතින් මම විශ්වාස කරේ මම මගේ උපරිම පුහුණු වීම කරලා උපරිම සූදානමෙන් මම මේකට මුණ දෙන්න ලෑස්ති කියන එක කරාට පස්සේ ෆේලියර් එකක් ආවොත් ඇත්තටම ඒකෙන් ගොඩෙන්න පුළුවන් Tamanටම තමයි. දැන් සමහරවිට අපිට මොටිවේට් කරන්න කීප දෙනෙක් අපේ ජීවිතේ ඉන්න පුළුවන් පුහුණු කරුවෙක්, යාළුවෙක්, ගෙදර කෙනෙක්. ඒ මොටිවේෂන් ෆැක්ටර්ස් උත් අරගෙන පුළුවන් ඉක්මනට දක්ෂතාවතරන එක වලට එන එක තමයි ක්‍රීඩකයෙක්ට කරන්න පුළුවන් දේ. ඔබට ජීවිතයේ කලකිරීම ඇති වෙලා තියෙනවද? කලකිරීම් තියෙනවා. ඒ වගේ අවස්ථාවකදී කොහොමද ආය ගොඩ එන්නේ? මං ගොඩක් කාලවට පවුලේ අයගෙන් සහ
මට කණ්ඩායමේ හිටියා මට වචනෙන් පාව උදව් කරන කීප දෙනෙක් මොකද කවුන්සිලර්ස් ලා හිටියා ඔව් හිටියා ක්‍රීඩිකාව ඔෆිෂියල්ස් ලා වෙන්න පුළුවන් ඉතින් මම ඒ අයගේ උදව් ගත්තා විශේෂයෙන් විවාහයෙන් පස්සේ මගේ හස්බන්ඩ් නාමල් සෙනිරත්න ලොකු ෆැක්ට් එකක් මගේ ජීවිතේ හැම දෙයකදීම ඉතින් ඒ මම ගොඩක් යූස් කරේ ඒ ඒ අයගේ මොටිවේෂන් එක තමයි මට ප්‍රශ්නයක් ආපු වෙලාවට ඒ වගේ ෆ්‍රැන්චයිස් තරංග හම්බෙන එක ගැන මොන වගේ සතුටක්ද තියෙන්නේ? ඔව් ඇත්තටම ගොඩක් සතුටු දැන් චමර යතපත්තු මීට කලින් ඒකට මුණ දීලා තිබ්බා. ඉතින් එයාත් එක්ක මට එක කණ්ඩායමේ ලැබිච්ච එක මට ලොකු දෙයක් يعني. කොච්චර ශ්‍රී ලංකාව නියෝජනය කළා තිබ්බත් එතන තියෙන සිස්ටම් එක ටිකක් වෙනස්. ඉතින් ඒකට මුණ දෙන්න මට චමරගේ උදව්වත් ලැබුණා. ලොකු අත්දැකීමක්. ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. මම හිතන්නේ ගොඩක් හොඳ ස්ටෑන්ඩඩ් එකේ ඉන්න ක්‍රීඩිකාව රසක් එක්ක සහ පුහුණුකාරීත්ව රසක් එක්ක මට වැඩ කරන්න පුළුවන් වුණා. ඉතින් මුලින්ම සතුටක් ලැබුණා ඒකට මම තේරුණේකට සහ මම ගිහිල්ලා ඒ තිබ්බ කොවිඩ් නිසා ඇත්තටම පොඩි කාලෙකින් ඒ තරඟාවලිය නිම වුණත් ඒ කාලයෙන් ගන්න පුළුවන් ඉගෙන ගන්න පුළුවන් හැමදේම මම ඉගෙන ගන්න උත්සාහ කරා. බොහෝ දෙමව්පියන් තමන්ගේ ගැහැණු දරුවන්ව මේ වගේ ක්‍රිකට් ක්‍රීඩාවට යොමු කිරීමට බය වෙනවා. අවුවේ වේලෙන්න ඕනේ. ඒ වගේ තව තව වෙනත් ප්‍රශ්න තියෙනවා. දැන් ඔබ අවුරුදු 17ක් ක්‍රීඩා කරලා තියෙනවා. ඔබ දුවෙක්, ඒ වගේ දැන් භාර්යාවක්, ඉදිරියේදී මවක් වෙන්න පුළුවන්. මොන වගේ මැසේජ් එකක්ද දෙමව්පියන්ට ඔබ දෙන්නේ? ඔය අතර මං හිතන්නේ අපි අධ්‍යාපනය තමයි මූලික දේ. අධ්‍යාපනයත් එක්ක අපි ක්‍රීඩාවක් කරනවා නම් ගොඩක් හොඳයි ඒක ගෑනු ළමයට පිරළමෙට. ඉතින් ගෑනු ළමයි කිමන දුවෙක් ගත්තොත් එහෙම මොන හරි ක්‍රීඩාවකටම කරන්න ඒකෙදි ඇයට දක්ෂතාවයක් තියෙනවා කියලා විශේෂ දක්ෂතාවයක් තියෙනවා කියලා එක තැනකදී අඳුර ගන්න පුළුවන් වෙනවා දෙමාපියන්ට. ඒක කරන්න පුළුවන් පුහුණුකරුවට සහ දෙමාපියන්ට තමයි. ඉතින් මං ගොඩක් ආදරෙන් දෙමාපියන්ට කියන්නේ දක්ෂතාවයේ තියෙන කෙනාට ඒක උනන්දු කරලා ඉදිරියට ගෙනියන්න. හැබැයි අධ්‍යාපනය කියන දේත් රැකගෙන. ඉතින් ඊට පස්සේ ඒ දුව නංගි එයා තීරණය කරයි එයා කොච්චර දුරට යනවද කියන එක. ඉතින් මං ඒකෙන් තුලින් ඇත්තටම අපේ රටට වැඩදායි පුද්ගලයන් ඒ වගේම රටට සේවයක් කරන්න පුළුවන් ක්‍රීඩිකාව බිහි වෙනවා. ඉතින් මං දෙමාපියන්ට ආදරෙන් කියන්නේ පුළුවන් තරම් ක්‍රීඩාවකට යොමු කරන්න අධ්‍යාපනයත් එක්ක ඉතින් විශේෂ දක්ෂතාවයක් තියෙනවා නම් ඒ අයට ඉදිරියට යන්න අත දෙන්න කියලා තමයි මං කියන්නේ කැමති. ඔව්. මීළඟට ප්‍රේක්ෂක ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. අපි කිව්වා සශිකලා අපත් සමග සම්බන්ධ වෙනවා කිව්වහම සමාජ මාධ්‍ය ප්‍රශ්න වගේක් අපට එවලා තියෙනවා. දැන් මම ඒ ප්‍රශ්න ටික යොමු කරන්න. ඔබට කැමතිම කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාව? මිතාලි රාජ් ඉන්දියාවේ. හිටපු නායිකාව? ඔව් හිටපු නායිකාව. හරි. ඔබ කැමතිම වේගපන්දු යවන්න? කාන්තා නෑ නෑ ඒ මික්ස් ඕවරෝ චමින්දවාස්. චමින්දවාස්. ඒ වගේ ඔබට අමරණීය තරඟයක් ඉන්දියාවත් එක්ක අපි ලෝක සලානේදී ලැබපු ජයග්‍රහණ 2013 ඒ තරඟය ඔබ කලින් පවසපු එක. ඔබගේ ක්‍රිකට් වීරය මම දන්නවා මහේල ජයවර්ධන. මහේල ජයවර්ධන. මහේල ජයවර්ධන මගේ ප්‍රශ්නේ. මහේල ජයවර්ධනව ඔබ හම්බ වෙලා තියෙනවද කතා කරලා තියෙනවද? ඔව් කතා කරලා තියෙනවා. කතා කරලා තියෙනවා. එයාගේ ඇඩ්වයිසර්න් තියෙනවද? ඔව් අපි ඉස්සර කණ්ඩායමක් විදිහටත් අපිට ගොඩක් උදව් කරලා තියෙනවා. ඒ වගේම මම නායකත්වයේ ඉද්දී වෙනමම නායකත්වයේ මහලය කරන විදිය කොහොමද මේ වගේ මට ප්‍රශ්න තියෙනවා මම ඒව කොහොමද විසඳන්නේ කියලා ඒ වගේ ප්‍රශ්න අහලා එයාගෙන් ගොඩක් ඉගෙනගෙන තියෙනවා. ඒ වගේ ඔබට කැමැතිම ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම? කැමතිම ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම ඕස්ට්‍රේලියාව. ඕස්ට්‍රේලියාව. ඒ වගේ ඔබ ක්‍රිකට් සෙල්ලම් කරන්නේ නැත්නම් මේ වෙනකොට සශිකලා මොනවා වෙලා ඇතිද? දැන්නේ සාමාන්‍ය රැකියාවක් කරන විශේෂයෙන්ම බැංකු ශාස්ත්‍ර රැකියාව තමයි පාසලදී බලාපොරොත්තුනේ. ඒ ශාස්ත්‍රයෙන් තමයි ඉදිරියට අවිල්ල ඇත්තේ එහෙනම්. සශිකලා ක්‍රිකට් ක්‍රීඩිකාවක් වෙලා නැත්නම් බැංකු ශාස්ත්‍රයෙන් ඉදිරියට ගිහිල්ලා ඇති කියලා තමයි කියන්නේ. කෙසේ වෙතත් ප්‍රේක්ෂක ප්‍රශ්න අපි තෝරගත්තේ ඉතාම අඩු සංඛ්‍යාවක්. අවසාන වශයෙන් දැන් කොහොමද ජීවිතේ යන්නේ? ඔව් ඇත්තටම මම වසර 10ක් තිස්සේ නායක හමුදා කණ්ඩායමට ක්‍රීඩා කරනවා. ඉතින් මගේ රැකියා ස්ථානය ඒක. ඊට අමතරව මම මර්කන්ටයිල් ක්‍රිකට් ඇසෝසියේෂන් ආයතනයෙන් ආරාධනයක් මත ක්‍රීඩා කරන අවධියේදීම පටන් ගත්ත ගෑල් ළමයින්ට තියෙන ඇකඩමි එක කරනවා. ඉතින් දැන් වසර 5-6ක් වගේ ඒකේ වැඩ කටයුතු කරගෙන යනවා. ඉතින් ඒ වගේම පුහුණුකාරීත්වය යටතේ මං හිතන්නේ ලෙවල් 2 කෝචින් එක්සෑම් එකට රික්වෙස්ට් කරලා තියෙනවා, ඇප්ලයි කරලා තියෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනේ. ඒක ඉදිරියේදී සිද්ධ වෙයි කියලා බලාපොරොත්තුෙන් ඒ වැඩ ටික කරගෙන ඉන්නවා. නාමල් සෙනවිරත්න කොයිතරම් ශක්තිමත් වෙනවද ඔබගේ ජීවිතයට? ඔය අතර මම 2013 විවාහ වෙද්දී දක්ෂතා අතර හිටියා.
හොඳට ක්‍රීඩා කරා. ඉතින් මම විවාහය කියන කවුරුදු 27 දී 28 වෙනකන් කල් ගත්තෙත් මට සම්පූර්ණයෙන් කමිට් වෙන්න බැරි වෙයි කියලා බයට. ඉතින් මම එයාට කිව්වේ මම විවාහයෙන් පස්සේ ක්‍රීඩා නවත්තනවා කියලා. ඉතින් එතකොට එයා කිව්වා මෙච්චර හොඳට ක්‍රීඩා කරද්දී ඇයි එහෙම කරන්න කියලා. ඉතින් එයාත් ක්‍රීඩකෙක්. කලින් ශ්‍රී ලංකාවේ කියන්නේ කෑගල් විද්‍යාලයෙන් බිහි වෙලා හොඳටම ක්‍රීඩා කරලා අවුට් ස්ටේෂන් ස්කූල් බෝයි ක්‍රිකටර් වෙලා ඒ වගේ ගොඩක් ඇචීව්මන්ට්ස් කරලා ඊට පස්සේ එංගලන්තේ ගිහිල්ලා එහි ක්‍රීඩා කරලා ඉතින් එයාත් උත්සාහ කළා තියෙනවා යම් දවසක ලංකාව නියෝජනය කරන්න. ඉතින් එයා කියනවා ඒ අවස්ථාව එයාට ලැබිලා නැහැ. නමුත් ඒකේ තියෙන වටිනාකම එයා දන්නවා. ඉතින් එයා මට කිව්වේ එයා පුළුවන් උදව්වක් කරන්නම් හැම අතින්ම මේ මනස රිලැක්ස් තියාගෙන ක්‍රිකට් වලට තව ફોකස් කරන්න විවාහය උනාට ප්‍රශ්නයක් නැහැ කියලා. ඉතින් එයාත් එක්ක මම පුහුණු වීමුත් කරලා තිනා මගේ ෆේලියර්ස් ආවම ඉතින් ගොඩක් සතුටු එයාගේ උනන්දුව වුණා නිසා IPL යන්න කලින්වත් පුහුණු වීම කරනවා. ඔව් තනිකරම මගේ පුහුණු වීම මේ IPL එකට කලින් එයාත් එක්ක මම මාස 4ක් වැඩ කරේ. ඉතින් එයා ඒ වගේ සහයෝගයක් දුන්නට පස්සේ තමයි මට ලෝකේ එක වෙන්න පවා පුළුවන් වුණේ විවාහ වෙලා වසරකට පස්සේ. ඉතින් මං හිතන්නේ ඒ වගේ සහයෝගයක් හැම ක්‍රීඩිකාවකටම ලැබිය යුතුයි. මං ප්‍රාර්ථනා කරන්නේත් ඒක. මොකද ඒක ඉතාමත් විශිෂ්ටයි. ඒක ඉතාමත් විශිෂ්ට දෙයක් ඕනෑම කෙනෙක්ට ජීවිතේ විශේෂයෙන් ක්‍රීඩිකාවකට එයා සහ එයාගේ පවුලයි ලොකු සහයෝගයක් දුන්නා. ඔව්. ඉතින් අපේ වැඩසටහන අවසන් කිරීමේ කාලය එළඹලා තියෙනවා. කෙසේ වෙතත් අද දිනේදී අපත් සමග සම්බන්ධ වෙලා සුන්දර අදහස් උදහස් හොමාරු කරගත් ඒ වගේ සුන්දර අතීතය ගැන කතා කරපු ශ්‍රී ලංකා ක්‍රිකට් කාන්තා කණ්ඩායම හිටපු නායක ශශිකලා සිරිවර්ධනට අපගේ කෘතඥතාවය පුද කරන්නට අවශ්‍යයි. බෙහෙවින්ම ස්තුතියි අපත් සමග සම්බන්ධ වුණාට. ගොඩක් ස්තුතියි මට ආරාධනා කරාට.